සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. එසේ එළිපුට නාලිකාවේ නිරන්තරයෙන්ම අලුත් දෙයක් කරගෙන ඔයාලගේ නිවන හදලා අලුත්ම දෙයක් තමයි අරන් ඉන්නේ. හරි. ඉතින් මම අද හිතුවා ඔයාලට ලෙහෙසියෙන් පාසෙන් තවත් කට්ලට් එකක් හදන විදිහ කියලා දෙන්න. අල්ල තම්බන්න කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ රුලම් පිටි. ඔයගොල්ලෝ දන්නා රුලම් පිටි ඉංග්‍රීසියෙන් කියන සෙමලිනා කියලා. හරිද? රුලම් පිටි උන්තර ලංකාවේ තියෙන ඔයගොල්ලෝ දන්නා රුලම් පිටි ගොඩක් කැම ජාති අතර පෙන්නුම්. ඉතින් මේ රුලම් පිටි මම අරන් තිනවා මෙතන ගෑනු 250. මේක මිදිස්කරු තේහෙන්ද මම එකතු කරගන්නවා. ඒ වගේම එනසල් කරාමු නැති කුරුඳු පොත් පොඩ්ඩක් මේ විදිහට කුඩු කරලා ගත්තා. අම්මිරිස් කර තුනක් කිනෙත් ලියාගත්තා. සුතුරුන් පිටි තුනකුත් මේ විදිහට චොප් කරගත්තා. කරපින්ජ ටික ගොත් යහම මෙහෙම චොප් කරගත්තා. ලුණු කෙඩි ගොත් මේ විදිහට මෑ කරගත්තා. කපා ගත්තා. ඒ වගේම අබ තේහෙන්ද ඒ වගේම තේහෙන්ද භාගයක් ඒ වගේම ගම්මිරිස් කුරු තේහෙන්ද භාගයක් ඒ වගේම කැරට් කෑල්ලකුත් මේ විදිහට කැරට් වල භාගයක් ඊනියටම ලියාගත්තා. අමිඟුරු තේහෙන්දක් විතර මෙහෙතර ලියාගන්න ඊනියට ග්‍රෑම් ග්‍රෑම් එකක් වගේ. ලුණු කුඩු ඒ වගේම තෙල් සුවපයක් අපිට ඕනේ මේ මිස්සර එක දාගන්න. හරි. මේ තියෙන පාම්පිරි බැටරිය මම හදලා තියෙනවා මෙතන. පාම්පිරි හදන බැටරිය හදනවා පෙන්වන්න අවශ්‍ය නැහැනේ. පාම්පිරි බැටරිය මම මේකට එකතු කරා. මම කිව්වා ඔයගලන් පහු දවසෙ කොම්ප්ලාවට එකතු කරන්න. ඒතර කට්ලට් පුපුරන්නේ නැහැ. කට්ලට් එක අයියට දෙනවා. බිත්තර කිසිම දෙයක් අවශ්‍ය නැහැ. බිස්කට් කුඩු. ඉතින් මේ ටික තමයි අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික. ඉතින් එහෙමනම් වැඩිලා ගන්න නැතුව යමු අපි ක්ෂණිකවම මේක කොහොමද හදන්නේ කියලා බලමු. හරිම ලේසි, හරිම පහසුයි. ඉතාම ලේසියෙන් මේ කට්ලට් එක හදාගන්න පුළුවන්. හරිම රසයි, ඒ වගේම හරිම ගුණයි. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ ස්ටෙප් එකට. ඉමන්නම් බායන ක්ලිප් එක තිබ්බා. ඉස්සලාම අපි කරගන්නේ තෙල් ටික එකතු කරගන්න. තෙල් ටික එකතු කරන්න. දාගන්න අබ ටික. ඊට පස්සේ අබ ටික පුපුරනත් එක්කම මම අගලස් මේ ලිප රත් වෙනවා. දැන් දා ගන්න සුදු ලුණු ටික. මේකෙන් දා ගන්න අමිඟුරු ටික. හොඳට මේක ෆ්‍රයි කරන්න. ටිකක් බ්‍රවුන් පාට වෙනකම් මේක ෆ්‍රයි කරගන්න. හරි. මේ අතරේ එකතු කරගන්න කරපිංචි ටික. මෙන්න මේ ගන්න බ්‍රවුන් වෙන්න මම කරගන්න. දැන් මම මේක කාතුරු දොස් එකතු කරගන්නවා. හරි. ඊට පස්සේ ලුණු ටික. මම හදන වෙජිටබල් එකත් ඔයගොල්ලෝ මේකට ඕනනම් සාමාන්‍ය ඕන දෙයක් එකතු කරගන්න පුළුවන් මාළු. දැන් දාගන්න කැරට් ටික. ඉනසා කරාමැටි මේ ඔක්කොම තලයට ටික දාගන්න මේකට. අම්මිරිස් ටිකත් එකතු කරගන්න. මිරිස් කුට්ටියත් එකතු කරගන්න. මින්දර ටික අඩු කරගන්න. ඊට පස්සේ දැන් එකතු කරගන්න මේ රුලම් පිටි ටික. අපි වතුර චුට්ටක් මේ විදිහට එකතු කරන්න. වැඩි නෙමෙයි වැඩි. රුලම් කිද්ද ඇති ටක් ගල දැම්මිනවා. එකතු කරන්න ලුණු කුඩු, ගම්මිරිස් කුණු ටික. මෙච්චරක හොඳට අනාගන්න. පේනවනේ තක් ගාලා මේක මේ තැම්මෙනවා. මේක මේ වැඩිය මේක මේ බෙරි කරගන්න එපා. තද ටිකක් මෙහෙම තදට තමයි වතුර මැදි ගැටේ තියෙනවා. වතුර චුට්ටක් ඉන්නේ මෙහෙම ගියන්න. මේ විතර ගියන්න. හරි. මේ ඉඳලා වතුර පොඩ්ඩක් කියන්න. ඊට පස්සේ නම් මම කලවම් කර ගන්න අප. කොහොමද දැන් අපි මෙච්චර කඩාගෙන ඉවරයි. හරි. දැන් අපි බලමු කට්ලට් එක කොහොමද හදන්නේ කියලා. මම මෙන්න බලන්න මේ විදිහට මම මේක හොඳට පොඩි කරන්න ඇති. හරි කරලා මම මේකට ඔයාලට කට්ලට් එක ගන්න
ரோல் கரங்க அருது பலங்க காசு பிடிச்ச துணிகள் தரமட்ட லேசி මේ විදිහට රෝල් කරගන්න කට්ලට් ටික. දැන් ඊට පස්සේ බලමු ඊළඟ ස්ටෙප් එක ඔක්කොම රෝල් කරලා මම ඉන්නම් ඊළඟ ස්ටෙප් එකේ. දැන් තෙල් එකත් මම ලිපේ තියලා තියෙනවා. මෙන්න අපි හදපු කට්ලට් ටික. රෝල් කරගත්තු කට්ලට් ටික. දැන් මම බිස්කට් කුඩු තල්ලා ගන්නවා. ඉතින් මම හැමදාම ආවලට කියනවා බිස්කට් කුඩු අල්ලද්දි මේ විදිහට කරන්න. මොකද ඉස්සරහ දානවා බිස්කට් කුඩු මෙහෙම බැටර් එකට දාගන්නවා. මේ අතර ගන්න මොකද අනිත දානා තියෙන දාන්න බෑ එතකොට නැත්තම් බිස්කට් කුඩු එක සවුත් වෙනවා හරි ඊට පස්සේ මම ලේසිම ක්‍රමය මම පෙන්නන්නම් ඔයාලට මේ පෙන්නුවා දැන් ඔයිට පවුන් ගාසලා මම පෙන්නුවා කොහොමද මේක රෝල් කරන්නේ අතින් අල්ලගෙන දඟලගෙන මේව කරන්න අවශ්‍ය නැහැ කට්ලට් 1000ක් වුණත් ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන් ඔක්කොම ටික මම කරලා දා ගන්න ප්‍රශ්නයක් නැහැ සමහර කට්ටි බිත්තර දානවා බිත්තර දැම්මම පුපුරන්නේ නැහැ නේ අර මේක නෑ බය වෙන්න එපා බිත්තර කිසිම දෙයක් අවන්න අවශ්‍ය නැහැ පහුගිය දවස් නහලා තිබ්බා දෙපාරක් බිස්කට් කුඩු අල්ලන්නේ නැද්ද මේ කියලා නෑ එහෙම කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ විදිහට අදවාම ලස්සනට කට්ලට් ටික එනවා අන්න මම දැන් ඔක්කොම දාගත්තා හරි බලන්න දැන් මම කොහොමද බලන්න මේක මේ ඔහොම කරකවන්නේ බලන්න දැන් මොකද වෙලා තියෙන්නේ මේවා තමයි කවුරු කියලා දෙන්නේ නැති ලේසි ක්‍රම මේවා හරි දැන් ඉතින් තෙල් එක රත් වෙච්ච ගමන් බදගන්න විතරයි තියෙන්නේ. දැන් තෙල් එක රත් වෙලා තියෙන්නේ. මම බලන්න. බලන්න මං අතින් ආයේ මේ ආයේ දෙවෙනි පාරටම පාරාලන්න දෙන්නේ නැහැ. මම බලන්න කට්ල. උලම් පිටි වලින් හදපු කට්ලට් එක. අල්ල තම්බගෙන පොඩි කරගෙන සුද්ධ කරගෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. ඔන්න බලා ගන්න කට්ලට් හදන විදිය. බලන්න බිස්කට් කුඩු එකත් ආයේ නැවත ඕන දෙයකට ගන්න පුළුවන් මේ. නැවත ගන්න පුළුවන්. ඉතින් ඔන්න බලන්න. මෙන්න ලස්සන පාටකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න අපි හදපු කට්ලට් එක උලම් පිටිලින් හදපු කට්ලට් එක බලන්න කොහොමද කියලා බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න ඉතින් කාලා බලන්න මේ විදිහට හදලා ඉතින් එහෙමනම් හොඳ දෙයක් කියලා දුන්නා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඉතින් ඔන්න දෙක් කරන්න එපා ලයික් කරලා කමෙන්ට් කරලා ඔයාලා අදහස කියලා යන්න තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාලගේ ඕල් ද නොටිෆිකේෂන් බෙල් එක ඔබලා තියාගන්න එතකොට තමයි වීඩියෝ එකක් දාපුවා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් එහෙනම් හැමෝටම නිරෝගීමත් දවසක් කෙනෙක් ප්‍රාර්ථනා කරනවා.